mataන pilih pertamaलामी करने करනවාට මේවි ම් कर समी करने තු करनेයි कम කියලා තීරු පහක්වෙන් කරගන්නවා හිමිකමට තීරුවක් වගකීමට තීරු දෙකක් මේ විත අප කරගන්න එකොට ගණුදනුවෙන් ගනුදෙනුවට කියවල අපි බලනවා වත්කම් වර්ග මොනොවදෙන්නේ ඒ නේන මත්කම් වර්ග නම ලියලා එවට අදාලාගේ අපි ආදේශකි රීමක් තමයි කර ඇ අපි දැන් එහෙමනම් මේ ගිනුම් කරන සමීකරණයට මේ ඕකොල්ලන්ගේ කකොලස්නි පිටුවවෙතින අ අප්‍යසේ ඒ ගනුදනුව තුළ කරු බලන පලවෙනි ගනු දෙනුව දෙදස් දාහතේ හතරයි එක සිද්ධ වෙලා තිඉන්නේ ඒ නම්මම් පළවෙෙන යට ගනු දෙනුවට විස්ටර ඇතුළත් කන් කලින් ඒ දිනය ඇතුළත්වරනවා දෙදස් දාහතේ හතරයි එක කියලා හොන දිනේ ඇතුළත් කර දැම්මන් ගනු දෙනුව කියවනවා ගනුදනුව කියනවා ප්‍රාග්ධනය විදිහයට ලක්‍ෂ දෙකක් මුදලින් යෙදෙව්වලු රාධ්ධනය විදියට ලක්ෂ දෙකක් මුදලින්දව්වා එනම් අපිට පේනවා මුදල් කියන වත්කම ව්‍යාපාරයට එනවා අන්න මුදල් කියන වත්කම් එනම් වත්කම් පැත්ත මුදල් කියල මාතෘකාවක් එෙන්ලෝනි නේද ඇයි තුන්න මුදල් කියන මාතෘකාවලිව්වා දැන් මුදල් කොච්චරක් ව්‍යාපාර්ටනවද ලක්ෂ දෙකයි එනම් අන්න ධන ලක්ෂ දෙකාපී මේ විදියට ඇතුළත් කරන දන ලක්ෂ දෙයි ැම අයිතිකරු විසින් ම්‍යාපාරයට මුදල්ල යොද වන්නේ ඒ අයිතිකරු විසින් ව්‍යාපරයට මුදල් යොද වන්න යොදවන්න අයිතිකරුගේ හිමිකම වැඩි වෙනු ඒ හිමිකම අපි දැම්මතට නමක් ලියනවා මොකක්ද ලියන නව ප්‍රාග්ධනය අන්න හිමිකම යටතේ ප්‍රාග්ධනය කර ලියනවා දැම් ප්‍රාග්ධනය නැත්තා හිමිකම කොච්චරකින් වැඩියවද ලක්ෂ දෙකගි හෙළයා ඔන්න අපි පලවෙනි ගනුතිෙනවා ගිනුම් කන සමීකරනය ඇතුළත් කර බලන්න දෙවැනි ගණු දෙනු දෙදස් දාහතේ හතරයි දෙක තමයි සිද්ධ වෙලාතිය දැම් මතක තිියාගන්න සෑම විටම වර්ෂය අක්ඩව ලියාගෙන ලියාගෙනයන් නොනෑ මංම දෙවනි වතාවටත් වර්ශය ලුව නමුත් වර්ෂය දිගටම ලියගය නොන්නෑ මාසසියයි දිනය විතර දැම්ම ඇතිීට බස්සේ යි මොකක්ද වෙලා හතරයි දෙවැනිද වෙළඳ බහන්්ඩ තුෝකයක් මිල දී අරා ්‍යාපාරයට තොගයක් ලැබිලා නේද රුපියල් පන්දාහකතොගයක් ව්‍යාපාරයට ලැබිලා එනම් ව්‍යාපාරයට එනවා මොකදද තොග කියලා වත්කමක්තොග මේක දන තිබ්බත් එකකයි නතත් එකකයි මෙතන හොදතොග කියල වත්කමක් එෙනවා කොච්චරගද පන්දාහක මේ ඔක්කොමත් දන ලකුණත් එක්ක තියෙන් නෝනේ මේ මතක තියාගන්න මේ එක්සල්සිීටක ටයි කරද්දි ල බදින්නේ න නමුත් මේක අනිවාරෙන් න්නයි විදිර තියෙන්නෝ නයා න්න මේ විදර දලුණත් එක තිය දැ තොකය පන්ඩාහක් ව්‍යාපාරයට එනවා ඒ තගේ ගන්න කොහොමද සල්ලි දීල ගන්න එනම් ව්‍යාපාරයෙන් මුදල් යනවා පන්දහක් නේද ව්‍යාපාරිෙන් මුදල් පන්ඩාක් පිට තට යනෝ එකන ව්‍යපාරය තිබ සල්ලි වලි පන්ඩක් අඩුවෙනවා අන්න බලන්න මුදල් කියනවත්කම දැන් අඩුවෙන් ඕනේ පන්දහකි අඩුවෙනවා නම් පන්දහගින් ඒක පෙන්නුම් කරන්න ඕනේ රින ලකුණ දාලා හිළඟට තුවෙනිකාන හතරයි තුන්වෙනි ත තමයි වෙලා තින්නේ එයින් දක් මේ විදියට හතරයි තුුණ කියල ලියමු යි අතර තුුණ රුපියල් දහදාහක පොලියආදායමක් ලැබිලා පොලිියාදායමක් ලැබිලා පොලිආදායම ලැබෙන මොනව ඇන්ද සල්ලි වලින් නේද ආදායම් අපිට ලැබිෙන සල්ලිවද එනම් ව්‍යාපාරයට රුපියල් දහදාක මුදලක්ඇැවිල්ලදීන පොලියාදායමක් විදිහට රයි ඒමනං අන්න අපිට පේනවා ව්‍යාපාරයට මුදල් එනවා දහදාහක් දෙ ව්‍යාපාරයට මේ මුදල්ලාව මොකක් විදිහටද පොලි ආදායමක් විදියට ආදායමක් ආදායමක් ලැබන්න ලැබන්න වත්කමලට බලපෑමක් වෙනවාද නෑ වගකීමට බලපෑමක් වෙනවාද නේ ආදායම් ලැබෙන්න්න ලැබෙන්න්න හිමිකම වැඩි වෙනවා නේද අපි දන්නවා ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා වියදම් නිසා හිමිකම අඩුුවෙනවා අමතර පාගධනය නිසා හිමිකම වැඩි වෙනවා ගැනල නිසා හිමිකම අඩුවෙන අන්න මන අපි ආදායම් වියදම් අමතර පාග්ධනය ගැනනිලි කියන හතරම හිමිකමට තමයි ගලපන්නේ එමනං අපි මේ ආදායම හිමිකමට ගලපමු ආදායම් ලැබෙන්න ලැබෙන්න හිමිකම වැඩි වෙනවා වැඩි වෙන මනං දනලකුණතෙක්ක තමයි අපි පෙන්නුම්තර යිතිීගේ හතර වෙනනි මාස පස් වවෙනිදා පරිගනකයා මිලදියර කයක්මිලදී ගන්න ගන්න ව්‍යාපරය සල්ලි වලට මොකොද වෙන්නේ ව්‍යාපාරය සල්ලි අඩුුවෙනවා ඒනම් මුදල් කියනවත්කමෙන් අපි අඩු කරන්නෝනේ රුපියල් විසි පදාහා දැන් සල්ලි දීලා එකනක් මුදල්ල අපි නැති කරගෙන අපි පරිගන කියයක් ගන්නවානේ එහෙමන පරිගනකයක් ව්‍යාපාරයට ලැබෙනවා ඒමනං අපි පරිගනක කියලා අන්න අලුතෙම්බත්කමක් ඇති කර ගන්නවා ම් කියත්ක්ලල අපලින් ඒ වත්කම වටිනාකමලියන්න ඕනේ කියක පරිගන කියදට ලැබන්නේ visi panනang modal visi pan ka keduaුණ කියලwaන කියi දෙලක්ෂයක තෝගයක් දෙලක්ෂ පනස්දාකට විකුණනවා සල්ලි වලට දැන්ය තුකොට මොකොද වෙන්නේ සල්ලි ලැබෙනවා ලුකියල් දෙක්ෂ පනස්දා දෙලක්ෂ පනස්දාකට විකුණන්නේ එනම් මුදල් ලැබෙනවා දෙලක්ෂ පනස්දාහක් මුදල්ලට එහිමනං එකතු කරන්නවා අපි දෙලක්ෂ පනස්දාහක්න විදිහයට කියීක තොගයක්ද විකුණන්නේ දෙලක්ෂයකත්තමයි විකුණන්නේ එනම් ව්‍යාපාරෙන් කොච්චර තෝගයක් ද අඩුවන්නේ අඩුවන්නේ දෙලක්ෂයක තෝගයක් දෙලක්ෂයක තොගයක් තමයි අපිපිට කට්ටියට දෙලක්ෂ පනස් දහකට වික්‍යේ ඒ නම් ව්‍යාපාරයේ තිබ තෝගයෙන් දෙලක්ෂයක තොගයක් අඩු කරන්න ඕනේ මෙන්න තෝගය කෙලින් ආවා ඒකෙන් අඩු කරනවා දෙලක්ෂයක තොගයා ඒක විකේ දෙලක්ෂ පනස්දහකට සල්ලි ලැබුණ දෙලක්ෂ පනස්දදා එද මුදල්ලට එකතු කරා දෙලක්ෂ පනස්දදා දැන් දෙලක්ෂක බහන්ඩ තොගේයක් දෙලක්ෂ පනස් දහකටක්කාම කොච්චරක් ලාබයිද පනස් දහක් ලාබයි අන්නේ ලාභපිය එකතු කරන්නේ කාටද හිමිකරුට නේද හිමිකමට තමයි අපි ලාබය එකතු කරන්න ඒනම් ලාබෙට එකතු වෙන්ඩෝ නේ නැත හිමිකමට එකතු වෙන්නෝනේ පනස්දාහක් මෙන්න මේ විදියට ඔයාලට මේ ගනු දෙන්නවා තවසන් කරන්න පුළුවන් ීඟට හතරවෙනි මාසේ දහයි ලක්ෂ තුනක බැංකුුණයක් කර බැකුුණය සල්ලිවලින් අපිට ලැබෙන නි එනම් මුදල් එනම ව්‍යාපාරයට ලක්ෂ තුන නේ මුදල් ලක්ෂ තුනක් කෙනවා අන්නියක සටහන් කර හැබැයිඒ බැංකුණයක් බැංකුණයක් කියන්න අපේ වගකීමක් එනම් වගකීම්වල බැංකුුණය කියල එකත් තියෙන්ලුවනි වගකීමම්ල බැංකු අය කියලා වගකීමක් අපි ලිව්වා ලියලා ඒ ගනු දෙනුව කෙලින් ඒ වගකීම වටිනාකම ලියන්න නේ දැන් ලක්ස තුන කනයක් න ගන්නේ එන ලක්ස තුනක වගකීමක් අපිට තිනෝ ී ගට ප්‍රචාරණ වියදම් තිනොලු දෙදහක ඒගැන රුපියල් දෙදහක් විය ඩං කරලා ප්‍රචාරණ වියද සඳහා තුර ව්‍යාරි තිබ සල්ලිවලින් කොච්චරක් යනවද රුපියල් දෙදහක් ීඩං කරලා නේද ඒ නංක ිය දෙදහක් යරේ සල්ලි වලින් අඩුෙන්ඩෝන මීනඔන්න මුදල්ලින් අඩු කරනවා දෙද වියඩං කරන්න කරන්න හිමිකරුගේ හිමිකමට මොකද වෙන්නේ හිමිකම අඩු වෙනවා නේද වියද නිසා හිමිකම අඩු වෙනවා එනම් හිමිකමට ගිහිල්ලා හිමිකමෙන් අපිය අඩු කරන්නඕනේ වියද මේක පියල් දෙ ඊග විදුලි වියදම් ඒවාගේමයිනද තවත් වියදම අතරවෙනි මාසේ හතර මේ වියදම කරන්නේ වියදං කරනවා රුපියල් දෙදක් විදුිය සඳහාකොට සල්ලි වලින් තමයි ඒක වියදං කරේය ඒ නිසා යාගේ සල්ලි වලින් රුපියල් දෙද කඩුවෙන් ඕොනේ වියදමක් කරන්න කරන්න අයිතික රුග හිමිකමත් අඩුවෙන් දන් ළඟට හතර වනි වාසේ දාසය වැටුප්ගෙ වනවා පන්දහක් සල්ලි වලින් වැටුප වන්න ට සල්ලිය අඩුුවෙනවා පන්දා ඒ වගේම ඒකත් වියදමා වැටුප කියන්නේෙ වියදමා ඒ නිසා අයිතිකරුගේ හිමි ගමාඩුවෙනවා පන්දාහකිින්ම තිනඟට කොමි සාදායමක් ලැබෙනවාවන් ආදායමක් ලැබෙනවා අතර වනි මාස විස්ස කොමි සාදායමක් ලැබෙනවා සල්ලි වලින් ලැබෙන්නේ එනම් ව්‍යාපාර්ට සල්ලිය එකතුවෙනෝ දෙ දස් පන්සීය ඒ ආදායම හිමිකම වැඩි කරන එක හේතුවා ඒනම් අපි හිමිකම වැඩි කරවනවා එ අදාය මේ ප්‍රමාණයේ හතරයි විසි තුන්න බැංකුණනාය වාරිකයේ ගවනවල් රුපියල් තුන්දහ අර දත්තනය ලක්ස තුනක බැංකුුණයක් ඒකින් වාරිකයක් ඉදිහට රුපියල් තුන්දහක් මුදලක් ගෙවනවලු එතට බැංකුනයි වාරිකයේ ගවන්න ගෙවන්න ව්‍යාපාරය තියන සල්ලි අඩු වෙනවා රුපියල් තුන්දහක්න ගෙවන් එඉන්ද තුන්දහක් බැංකුුණ අය දිට මුදල්ලින් අඩුගෙනවා ඒ තුන්දහා බැංකු න අය කොටසක් තමයි ගෙවේ එනන්දැ බැංකුන අයෙන් තුන්දහා ගව් වනං ඒ තුන් බැංකුුණනයෙන් අඩු කරන්න ඕන නේද බැංකුනනා ලක්ෂ තුනක් තිබ දැන් තුන්දහ ගව්වන එනම් ලක්ෂ තුනෙන් ඒ තුන්දහා අඩුවෙන්න්නු නයගෙවන්න ගෙවන්න වගකීම අඩුවෙනවා එනම් මෙන්න වගකීමෙනුත් අපි තුන්දහ කඩු කරනවා ඊළඟට යිතිකරු upපියල් පදාකමුදලක් එයාගේ පෞදලික ප්‍රයෝජණටගන්න ු අතිකරු පෞදලි පෝජටගන්නවා කියන්නේ ගැනලි නේද රපියල් පන්දා කියයා ගෙදරගයනු එම් ව්‍යාපරේතිබසල්ලි වලින් පන්දහක් අඩුවෙනවා ඒයා ගෙදරරගන්න යන්න ගැනිල්ලල කලා එයාගහිමිමගේ එකඩු කරන්නෝන් ව්‍යාපාරදේ වලයා ගෙදර රංගයොත් එයා ගිහිමි කමගේ ප්‍රමාණයි අඩු කරනවා ලී බඩු ගන්නවලු ලක්ෂක අතරයි විසි හය ලීබඩු ගන්නේ සල්ලි දීල එනම් ව්‍යාපාරේ තිබ්බ සල්ලි වලින් ලක්ෂේක මුදලක් අඩුවෙන්ඩ ඕනේ ඒ ලක්ෂ දීලා දැන් ලී බඩු ගන්න. එමනම් ව්‍යාපාරයට ලීබඩු කියලවත්කමක් ලැබෙනවා එනම් වත්කම් පේඩී අපි ලීබඩු කියලා ලියනවා දැන් ඒ ලීබඩුුවල වටිනාකම ඇතුළත් කරන්න ඕන ව්‍යාපාරයට පියල් ලක්ෂයක ලීබඩු ලබෙනවා එනම් ලීබඩුවලට ආගම ලක්ෂයයක් විදිට අප මේ විදිට පෙන්නුම් කරන්න ඕන අවසාන ගනු දෙනුව විසි අටවෙනිද අයිතිකරු තමන්ගෙ තිබ්බරි ව්‍යාපාරයට දීල එනම් ව්‍යාපාට පරිගණකයක් ලැබෙනවා නේද ලක්ෂ දෙක පරිගණකයක් ව්‍යාපාරයට ලැබෙනවා එනම් දැනට ව්‍යාපාරයේ දින පරිගණකවලට ලක්ෂ දෙක පරිගණකයක් එකතු වෙනවා ඒ පරිගණකය ව්‍යාපාරය සල්ලි වලින් නෙමයි ගන්නේ අයිතිකරුගෙ දෙයක්ත් තමයි දෙන්නේ අයිතිකරුගෙ දෙයක් ව්‍යාපාරයට යොදවන්න යොදවන්න අයිතිකරුගෙ හිමිකම වැඩිවෙන්න ඕනේ එනං හිමිකම කෙලෙ අපි හිමිකම වැඩි වෙනවා කියල දානවා මේ ලක්ෂ දෙක මෙන්න මේ විදියට ඔයාලගේ එකකලොස්නනි පිටිවෙතින මතකයෙන් බිඳක් දෙක අභ්‍යසය මේ විදියට අපිට අවසන් කරන්න පුළුවන් බලන්න ඔයාල මේක අවබෝධ කරගෙන මේ ගාන හදන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන්ම මේ ගනම් හොඳයට හුරුවෙන්න්න ඕනේ මේ ගනම් හොඳට හුරුවෙලා ඒ ළඟට තිීනෙනවා ඔගොල්ලන්ඟ පොතේ තවත් අභ්‍යාස පොතේ මේ බලන්න ඕගොල්ගේ නෝට්ටගේ ඒ අභ්‍යාසයට පස්සේ තව අ්‍යාස කිහිපයක් දීල තිීනවා නේද පිටු තුනක් විතර යනකං අභ්‍යාස තිීනව තව ඒ අභ්‍යාසත් ඔෝකුලො කරන්ඩෝනේ ඊළඟ වීඩියෝ එකින්මක් මෙන මේ අභ්‍යාසේ පිළිතුරුවෝගොල්ලන්ට ලබා දෙන්න වාල දැන් හැබැයි මෙත නිදා මේ පාඩමි ගිරුම් කරන සමීකරණයට ගනුදුරන් ඇතුළත් කරන කොටස්ටික තනියම කරන්න උත්සාහගන්නවන් එමන ඊළඟ වීඩියෝකෙන්ක් මම මේ පිළිතුරු ටික ඔොගොලන්ට බා දෙන්න